සම්මා සම්බුදු සරණයි පින් පපත් ඔබැහැමතිනටව. ජීපතය ධර්මාන කෝලව දකින්නට යවැසි මගේ නිමල සත්ධරමෙන් ඔබට පහතාතෙන ජාතිී පෞද්ධ නාලිකාභ ෞ්‍ය අරූපවාහිනය මේ පැයිති සුපිනත් ඔබවෙවිත සඳිමේතනය කරන දායකත්ව සත් ධර්ම දේශනාව අපමිනිසින් ආරම්භ කරන්න. දේශනාව පාතුරල් ලබන පින් පත් ස්මන් වහන්සේ පූජනීය කෝරලයාකම සරණ තිස් ගෞරුවනය ස්වාමන් වහන්සේ අපි හැමතිනාම සාදුනාද පවත්වා නමස්කාර පෝරකව පිළිගමුෝ. සාතුූසාතුූසාතුෝ සදැවත් මේේ බදධාරපානය ඔස්සේ මේ දේශනාව මුල මහත ලෝකයා වෙත සන්නවේතනය කරන්නට හදදසි සැදැහැති දායකත්වේ ලබාත මෙ කටයතු කරනවා. මීකමු පාර පෑලියකොට පදිංචි ශ්‍රයාණී ගුණවර්තන මහත්මය සහ ප්‍රයාාණී ගුණවර්තන මෙෙනවිය ඇතුළු එම පවුලේ සැදැහැති පින්වත් පෙටිස. සමන්තාචක්කවාලිසුඇ. ත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන් මුනිරාජස්සෙ සුනන්තු සග්ගමොක්ක දන් දම්මස් සවනෙ කාලු අයං බදන්තා ධම්මස් සවනෙ කාලු අයං බදන්තා දම්මස් සවනෙ කාලු අයං බදන්තා නමුතස්ස භගබතු අරහතු සබ්බ දම්මිසු අපපටිහතඥානචාරස්සෙ. දස බල දරස්ස චතුවිීසාරජ්්‍ය විසාරදස්ස සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිසතතාාගතස්ස සබnnyුණු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවතු අරහතු සබ් දම්මිසු අපපටි හතඥානචාරස්සෙ. දස බලදරස්ස චතුවී සාරජ්්‍ය විසාරෙදස්සෙ. සබ්බ සත්තුත්තමස්ස ධම්මිසරස්සෙ ධම්මරාජස්සෙ ධම්මසාමිසෙ. ගතස්ස ස්බ්ුණු සම්මා සම්බුද්දස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ ධම්මි සු අපටිහතඥා නෙචාරස්සෙ දස බලදරස්සෙ චතුවිී සාරජ්්‍ය විසාරය දස්සෙ සබ් සතුු තමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ වැඩමකොට වදාල අතිගෞරවනීයේ නායක මාහිමිපාණන් වහන්සේ වර ප්‍රමුඛ මහා සංගරත්නයෙන් අවසරයි එවගේම දසසිල්මෑණියන් වහන්සේල ප්‍රදහනව අද ධර්ම දේශනාවේ දායකත්වය දරන සැදහැති පින්වත් පිරිස සියරු දෙනාම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කර වගෙන ධර්මගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවනය කරඩත් එසේ ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන. වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගණඩත්. නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරළොවා ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන්. සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරිය සත්‍ය ධරමය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුව. එ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුම් පත් වේවා කියල ප්‍රාර්ථනා කරමු. වන්නතනි අදත් දහම් මුතු ඇල දේශනා මාලාවී, ධර්ම මාතෘකාව සංයුක්ත නිකායේ සඳහන් වෙන චුන්ද කියන සූත්‍ර දේශනාව මේ සූත්‍ර දේශනාව මුල් කරගෙන අපි මේ වෙනකොට ධර්ම දේශනා පහත් සිද්ධ කරලා අවසන් කරලා තියෙනවා. මේ ශාසනයේ මහා සංගරත්නය කෞුද කියන කාරණාව පැහැදිලි කරමින් සාරිපුත මහරහතන් වහන්සේගේ පරනිර්වාණය පිළිබඳව කරුණු සාකච්ඡා කෙරෙන මෙ උතුම් සූත්‍රදේශනාවේ හයිවෙනි ධර්මදේශනාව සඳහා තමයි මේ සැදැහැති පිරිස දායකත්වය දර්ලාතියන්නේ. පිනතන අපි පස්සෙන ධර්ම දේශනාව නිමා කරන්න යෙදනෙ උතුම් වූ සාරිපපුත්තයන් වහන්සේ තමන් වහන්සේගේ ආයු සංස්කාරත් තැරලා මොද සාරිපපුත්්‍යයන් වහසේ දැනගන්නවා තවත් ජීවත්වයෙන්ට දවස් හතක් විතරයි උන්වහසට රිිතුරු වෙල තියෙන්න්නේ කියන. එනිසා ලොවතුරා බුදුරජාණන් වහන්සිට වන්දනා කරල භාගිතු වහන්සේගෙන් අවසර ඉල්ලගෙන තමන්ගේ උපන් ගම නාලක ග්‍රාමයට වැඩම කරල තමන් උපන් ගෙදරදි තමයි පිරිනිවන් පාණ්ඩ තීරණය කරන්නේ. ඉතින්ගේ නිසා භාගිතුන් වහසගාවට ගිහිල්ල කාරණාව සඳහන් කරහම. භාගිතුන් වහසේ පිරිනිවන් පාණ්ඩ කියල අවසර දෙන්නෙත් නැහැ එපා කියල කියන්නෙත් නැෑ. ඒ බුදදුරුන්ගේ සිරිත. පිරිනිවන් පාණ්ඩ කියල භාගිතුන් වහස සඳහන් කළොත් මරණය වරනා කලා කියල කෙනෙක් කියන්න පුළුවන්. එපා කියල කීව භවයාගේ කලා කියල කෙනෙක් කියන්න පුළුවන්. ඉංසා සාරිපුෘත්තයන් වහන්සේට සඳහන් කරන්නේ සාරිපුත්ත යස්සධානිිතු අංසාරිපුත්ත කාලන් මඥ්ඥාසි. එහෙමනං සාරිපපුත්ත ඒ සඳහා කාලයෙන් නුඹම දැනගන්න කියලා. එව සඳහන්කර ලබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරිපුත්ත පිරිනිවන් පාණ්ඩ කලින් නුබේ ජේෂ්ඨ කනිෂ්ට සහෝදර භික්ෂූන් වහන්සෙල වෙනුවෙන් අවසාන ධර්ම දේශනාව කරන්න කියලා ඇතන් ධර්ම දේශනාවක් කරන්න කියලා. ඔකද මේ පැවිදි භික්ෂූන් වහන්සේලාට ඇතන් නුබේ සහෝදර භික්‍ෂූන් වොහන්සේලට නුඹවගේ ශ්‍රාවකයෙක් නං මේ ශාසනයයි කවද්දාවත් මහම්බ වෙන්නේ එනිසාවුන්ට දේශනාවක් කරන්න කෙලෙ කිය. අනිත්කාරණාවතමයි භාගිතුන් වහසමකින් බලාපොරොත්තු වෙනවා සරයුත් මහරහතන් වහන්සේගේ ඉර්දිිමය හැකියාව ප්‍රදර්ශනය කරවීම. මහත් පුදු ආකාර ඉරුදි බලයක් තියෙනවා. නමත් රහත් වුණ දවසිදලා අද මේ මොහොත වෙනකම්ම තමන් වහසගේ ඉුෘුදී අල්ප මාත්‍රයක් තව කෙනෙක් ස්ස රහපිට ප්‍රදර්ශනය කරලා නෑ. එනිසා නිකම්ම පිරිනුවන් පැවොත් පින්නතින අදත් ඔබත් මමත් කතා කරයි. උන්වහස්සේ මේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයා වෙලා හිටියට කිසිම ුරුදියක් පාණ් හැකිියාවක් තිබුණ නෑනි කියලා. ආංග අපිටළ ඉපදින මතය දුරු කරලා අපිට ලාභයක් කරන්නට. මොකත කිසියම් වැරදි සහගත සිතකින් දේශ සහගත ස්වභාවයකින් වත් එහම කියවුණුත් අපිට නිරේ දොර විවෘත්ත වෙන අපි දන්නම නැතුව. මෙ මහා සංඝයාගේ ගුණාතිරේක අපිට කවදාවත් තීරණය කරන්න බැනිසා. ප්‍රශ්න ගොඩකට විසඳමක් දෙන්නයි. මේ අරාධනව භාගිත මාසි කරන්නේ එදර සාරිපුත්තයන් වහන්සේට තියෙන ඉරදියය යම් යම් තැන්වල ප්‍රදර්ශනය වනා හැවැයි කාටත් තේරුම්ගන්න බැරූගිය අපි අන්තිමට සිහිපත් කළ යක්ෂේක් ප්‍රහාරයක එල්ල කරහම ඔලෝටිකක් විදුන කියල කියව එල්ල කරන ප්‍රහාරයේ ියන් හතාටක් උස කන්දකට එල්ල කලා නම් කන්ද තනිකරව මහපොළුයි ගිලිනෝ. එතරම් පහරක් කිසිට එල්ල කරන්න. ඒ පහර දරාගණ්ඩ තරම් ඉරුදයක් තිබුණා නමුත් ඒක කාටවත් එහෙම වැටහිෙන්නේ වැටහින්නේ නෑ. ඉදිනිසා සඳහන් කරනවා. මුගම් මහරහතන් වහස ළඟට ඇවිල්ල කියනවා. ස්වාමිනි සාරිපුතයෙන් වහස සුවෙන් ඉන්නවද කියලා ඔවුම ගල්ලාන සුවෙන් ඉන්න හැබැම ගොලුව ටික කරිදෙනව කියල කියනවා. මුගල හාමුදුරු හිනාාවෙන ආශ්චරය යාශ්චරය යත්්භූතයිස්වාමින්ද. අදහගන්්ඩ බෑස්වාමීනි යක්ෂේෙක් මේවාගේ ප්‍රහාරය කෙල්ල කළා රියන් හතාටක් උස පරෝතයකට එල්ල කලා නම් පරවෝතය මහපොළුවේ ගිලෙනනවා නොවත්හේ. සාරිපුත්තයන් වහසේ කියනවා යන්තන් හිස විතර ක්‍රදෙනවා කියලා එතුට කියන අමුක් ගල්ලන නුබනම් මහ යක්ක්ෂේකුත් දැක්කලු මන්න ප්‍රේතියක්වත් දැක්කන කියලා. එහෙම කියහමත් පශ්චි පශ්චිම භවිකා අපිට හිතෙන්ට පුළුවහන් උන්වහන්සට එහෙම දකිින් ඉරදිියක් නොතිබ හිදයි දැක්කෙන ඇත්ත කියලා එකන නුබ යකුද දැක් ම ප්‍රතෙක්වද දැක්කන කියලා අපි හිතෙන්න ලහන් උන්හසට එහෙම ලන්න පුලහංකමක් නෑන ඒකයි දැක්ක නැත්ත කියලා නමුත් ඉන්නදන එක විස්තර කරනවා සාරිපපුත්යන් වහන්සේට බලන්න බැරිහින්න දැක්කේ නැත්ති නෙමයි පැහැදිලි කරනවා එක තමයි මේ අල්පේච්ච උත්තමයක එක ඉන්නකොට මේල්පේච උතුමන් වහන්ස තේරුම් ගඩ වෙනම ප්‍රඥාවක් තියෙන් ඕන කියලා. දකින්න බැරිකම නෙමෙයි තමන්ගේ හැකියාව කියාපන්නේ එක තමයි පුළහන්කෙන හැටි. බැරි අය තමයි බැරිදේත් පුළහන් කියල පටන්ගන්නි. තමනුත් තමාරුයි වැටිලා තව් හුඟක් අය මුරුයදානවා නොදන්නදේ දන්නවා කියල පටන්ගන්නවා. බැරිදේ පුළහන් කියල පටන්ගන්න. නොමුත් දන්න කෙන අවස්ථාවනකං නිශයබ්දවන්නවා. එමතම ස්වභාවේ ඉතින් ඒවාගේ ඉර්ධීමය හැකිියාව හඳුනගණඩතෙන් තිබුණ ඒේ ත් ාගිතුන් ව හස ආාධන කරහම දේශනාවක් කරන්න කියලා හත්වතාවක් අහසට පැන නගිෙනෝ බොලින්ම භාගිතුන් වහසට වන්දිිනෝ ඊළඟට අහසට පන්න ගිෙනෝ තල්ගහක්වාගේ උසට ආය බිමට බැහැල භාගිතුන් වහසට වදනා කරනවා ඒ වන්දනා කළ තල්ගස් දෙකක් විතර උසයෙන් උඩට අහසට නගිනෝ ඉරස ආය බැහල වදිිනෝ ඉටස තල්ගස් තුනක් වගේ ඉහළට ඇදෙනවා. ආය බැහැලමතිනවා. එහෙම කරන්නව ඇත්තේ හේතුවෝ මොකක්ද කියලා කොතනවත් කියල නෑ එහම ඉහට ගිහිල්ල වැෑ බැහලවඳින් නැයි කියල. මට හිතෙන කාරණාවක් මං මේ කියන්න කොච්චර ඉහ ගිය. ගිතුන්හසට වඩට පල්ල හි ඉන්නවා කියල කියන කාරනාවෝ උපුකරඩ වෙන්න ඇති ඉහළ නැගල පහලට බැහැලවඳන්නේ. එම මංවකේ මට හිතෙන දෙයක් මිසක් ප්‍රඥාවන්තයන්ට හි ග්ඩ ඕන තරන් තව ඉඩ තියෙන ව එහෙම ෙමේ මෙහෙම වඩ ඇති කියලා. මොදේ කාරණාව ඇයි එහෙම කරන්න කියලා කියලනේ. තල්ගස් හතක් තරං අහසට නගෙනවා නැවත බැහැලවදිට. ඉන් පස්සේ තම යහසට පැන නැගලා අපේ ශාසනයේ මහා ප්‍රඥාවන්තයන් වහන්සේ තමන් වහන්සේ විරුදධිමය හැකියාව ප්‍රදර්ශනය කරන්න පටන් ගන්නේ භාගිතන් වහන්සේ යවසරය තියෙන නිසා. ඒෘදිී ආරම්භ කරමින් ප්‍රාතිහාරය සිය ගනන් දක්වුමින් ධර්ම කතාව ආරම්භ කරමින් පෙනනිි පෙනී ධර්ම දේශනා කරනවා සියරු දෙනාටම පේනවා අහස්තලේ මත සාරිපෘත්‍යයන් වහන්සේ ධර්ම දේශාව කරන. නැවත කාටවත් පේෙන්න්නේෙ නෑ නමුත් ධර්ම දේශනා ඇහෙනෝ. සමහර වෙලාට සාරිපු්‍යයන් වහන්සේගේ උඩුකය විතරක් පේනවා. සමරලාට යටටිකයි විතරක් පේනවා. උඩුකයි පේෙන් හැ නමුත් ධර්මදේශනාව ධර්ම දේශනා වැහෙනෝ. තවත් වෙලාවක ඇගෙන් භාගයක් පෙන්නමින් දේශනා කරනවා. ශරීරයේ පෙන්නන්නේ නැතුවම දේශනාව කරනවා. සඳ වගේ බැබලි බැබලි ධර්ම දේශනා කරනවා. ඒට වඩ වෙනස් වෙලා හිරු වගේ ෆැස් විහිදුවමින් බැබලි බැබලි ධර්ම දේශනාව කරනවා. පර්රෝතයක් වගේ වෙනස් වෙලා ධර්ම දේශනාව කරනවා, එහෙම ඇත්තං සමුද්‍රයක් කැලමෙන වගේ මුලොහස්තලේ කළඹහුමින් ධර්ම දේශනා කරනවා. සක්විති රජෙක් වගේ දේශනා කරනවා, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වගේ දේශනාව කරනවා. වෙසමුුණි රජ්ජුරුවූ වගේ දේශනාරන දෙහමැත්තං. මහා බ්‍රහ්මයාව වගේ දේශනාව කරනවා මෙන්න මේ විදිහයට නොෙක් ඉරුදි විකූර්වණයන් දක්වමින් මේ අති ආශ්චර්විමත් දේශනාව සිද්ධ කරලා මෙමුලු වහස් තලයේ කළඹහෝනොවගේ. මහ පොලෝ තලේ වෙව්ලෝ නොවගේ මේවාගේ ප්‍රාතිහාරයක් තවත් වෙනත් ශ්‍රාවකයෙක් මේ ශාසනය දක්වල අනෙති තර. ඉර්දිවන්තයෙන් අතර අග්‍රස්ථානයි. මහමොගලාානයන් වහන්ස. උන්වහසේ ප්‍රසිද්ධැයි සාරිපපුත්‍යයන් වහසගේ ඉරුදිය ගැන සි ප්‍රසිද්ධියක් නැෑ. එති ඒක ඒ තරම්ම ආශ්චර්යමත් ප්‍රාතිහාරයක් වෙච්ච නිසා දේශනාව නිවාවෙලා පහලට බැහැල භාගිතන් වොහසට වන්දනා කරහම ලොතුරා බුදුරජාණන් වහසේ යහනවා කෝ නාමෝ දම්ම සාරිපුත්ත අයන් පරියායුසා. ඔය ධර්මරියාාපතී නැන් ඔ ධර්ම පරියායට කියන නමකද්ද කියලාහනෝ. අපි ඩේකින් තේරෙනවයි ප්‍රාතිහාරි කොහොම දක්වන්න එද්ද කියලා අපි කතා කිරී වචන ටික් විතරයි. නමුත්ඒ ප්‍රාතිහාරය දක්වන වෙලාව කොහොම හාස් චරිමත්යෙන්න්න ඇද. සාරිපපුද්යන් වහස සඳහන් කරනවා සීහ විකීලිතෝ නාම භන්ති ස්වාමීනී මේ දේශනා විලාසයට කියන්නේ කේසර සිංහෙකුගේ ක්‍රීඩාවක් කියලා. භාගතුන් වහසේක අනුමත කරනවා තග්ග සාරිපුත්තය, එසේ මයි සාරිපුත්තය, තග්ග සාරිපපුත්තය, එසේ මයි සාරිපුත්තය හැබැවින්ම මේක කේසර සිංහෙකුගේ ක්‍රීඩාවක් වගේ මයි කියලා. අපිට හිතාගණ්ඩ පුළහන්ගේ වචනය ඒ ප්‍රාතිහාරෙක් කොහොම දක්වන්නඩද්ද කියලා. එදර කේසර සිංහව කෙලක කියන් කාාටති පින්වතී. සිංහෝ ගැන වෙනම ධර්මයේ සඳහන් කරලතියනවා. සිංහයෝ ගණනාවක් පිළිබඳව ධර්මය සඳහන් කරනු. කාල සීහ තින සීහ මේ විදිහට සිංහ ගණනාවක් ගැන සඳහන්ක ලන්තිමට සඳහන් කරනු කේසර සිංහය ගැෙන. අපි කසර සිහෝ ගැන අහල තියෙන ඒ අර කවදාවත් දැකලනෑ අප අපි ද පිින් ඩකිින්ඩ ලැබෙනයකු ලැබෙනකුත් නෑ. එතුට එහෙම සතෙක් නැද්දේ කියන්නේ නැත්තන් ධර්මී භාගිතුන් වහසේ දේශනයක් කරන්නේ නෑ. භාගිතුන් වහන්සේත් කේසර සිංහයකුට උපමා කරමින් භාගිතුන් වහන්සේම කරන දේශනාවක් තියෙනවා සීහ සූත්‍රයේ කියලා. එ සීහ සූත්‍රයෙන් තමායි අපිට මෙවිස්තර හම්බවෙෙන් කේසර සිංහ ඉතාම සුදුයි කියල කියන්නේ. වර්ණයි ව සුදුපාටයි. අපි දන්න සිංහයා අපි දන්න සිංහයා එයාගේ මූුණ පුරාම ලෝමතියෙනවා. ඉස්සරහින් බැලුවූත් සිංහෙක් පිටිපස්සි බැලූත් සුනකෙක් එක කිසි වෙනස වෙනසක් පේන්නේ. නමුත් කේසර සිංහයා එහෙමනෙමේ මුළු ශරීරයම ලෝමෝලින් පිරිලතින. ඉරිලෙනු අපේය දැකළ තියෙනවා. ඇගේ පිටේ තියෙනවා ඉරිතුනක් කේසරසිං හෑගත් සුදුම සුදුපාට ලෝ ලෝම මතින් ඉරිතුනක් තියෙනවා. ඊරිතුන අත්තිශයින් ම රතුයි රතුපාට ඉරිතුනක් දෙපැත් ඉරි දෙක පිටු පස පාදු දෙකින් නිමා වෙලා තියනවා දනහිසාහරිටනකංයවිල්ල මැද්දෙන් තියෙනෙට වල්ගේ දැක්වා ගමන් කරලා. නිමාවිලා තියවා. මොකයි අත්තිශයීම්ම රතුපාටයි කළ සඳහන් කරනවා. එවගේම යටිපතු අතිශයිම්ම රතුපාටයි. සාමාන්‍ය කේසර සිංහ ජීවත්යෙන්නේ ්‍රදී ගුහාාවක මැණක් ගුහාාවක රත්තරං ගුහාාවක එමැතන් මනෝසිල ගුහාාවක. මේ ගුහාාව හතරෙන් එකක හැර අඩ්ඩුම තරම ගල් ගුහාවකොවත් කේසර සිංහහා වාසය කරන්නේ නෑ. එක්කො රත්තරංගුහාාවක් නැත්තං හිරිදීගුහාාවක් එහෙම නැත්තන් මැනික් ගහාාවක් නැත්තං මනුසිලිබාවක්. අපිට ආය ප්‍රශ්නයක් ඉතිරු වෙනවා අති බෙල්ලිදාගන්ඩ රත්තරන් ිකක් හොයාගෙන මාලයක් වලල්ලක් හදන්ඩ අපි ජීවිත කාලෙ කොච්චර දුක් දිනවදත්තර හයාග. එත රත්තරම් ගහාහතයෙන්ට නම් රත්තරම් පරුවත තියෙන්න්නේුන. රත්තරම් පරවත තියෙනවද කොහෙවයි ඉන්නතන අපේ භාගිතුන් වහන්සේ වෙනුවෙන් සාක්‍යවන්සින්, කෝලියවන්සින් රජවුරු දෙශයප පනහා දෙශයපනහා පැවිදිවුණා. හැබ පැවිදිවුණට මහරජවරු කියන නිසා පැවිදිවුුණ මිසක් කැමැත්තෙන් පැවිදිනා නෙමේ. ඒ වෙන මදිග කතාාවක්. කත සාකච්ඡා කරඩිය නැවයිම මේ කරණාව කියන්නේ. පැවිදි වඋනාට මේගොල්න්ට ඒගොල්ලන්ගේ භාරියාවූ මතක් වෙනවා භාරියාව් පනිිවිඩේවනවා ඔබහන්සලා නැතුව අපි කොහොමද මේ ජීවිතය ගෙවන්නේ කියලා. දැගේ කාන්තා වසරණ ඉනිස්වාමය පැවිදිලා එද එනිසා හැම වෙලාවෙම හිතන්නේ ගෙදර ගැන්න. භාගිතුන් හස හිතන්නේ ඊට වඩ වෙනස් පැත්ත භාගිතුන් හසි මේ පැවිදිවිඩ කීවී. මගේ පරපුර එෙන්මනි පැවිදි කිරව. ගෙදර හිටියනං රජුන් පිරිවරාගත්ත සක් පවිති රජෙක් ලොතුරා බුදුනාට පස්සෙත් පැවිදිවෙච රජුන් පිරිවරා ගණඩ වන කෙදම පැවිදි කළින්. ඉතින් බං ඊටශස භාගිත වහස කල්පනා කළා මේ කාන්තාවන් ගැන කල්පනා කරමින් පැවිද්දේ ඇල්ම නැතුව නමුත් කරගණ්ඩ දෙයක් නැතුව ඉන්න මේ අයට පැවිද පිළබඳ ඇල්ම ඇති කරන්නුව. ආන්තාවන් පිළිබඳවූතියන අදහස වෙනස් කරඩනේ. තිඉනිසාම පන්සේ දෙනා රැස් කල අහනවා කුණාල පොකුණ බලන්න කැමති නැද්ද කියලා කුණාල පොකුණ ගැන වර්ණුණාව කරලා තම යහන්නේ එතකොටන කැමැත්ත ඇතිවෙන්නේ. ඉ ඊට පස කියන ස්වාමීණ කැමති ඒව ඉතින් අපි යන්නඩ බෑන ඉරුදයක් නෑණන අපිට පන්සය ලෑස්තිවට මංගේක් යන්නම් කියලා. පන්සිියය දෙනාව යන්නේෙ භාගිතු ොහස ගීරදී කුුණාල පුකුණ ගවට ගිහිල කියන මහනින් මෙ කනාාලපකුණන් හොඳට නරමන්ඩ නරඹලා නොතේරණ දෙයක් ති න නම් මගෙන් අහන්න කියලා. එතනින් එහාට කතාව බොහොම දිගයි නමතිින් භාිතුන් වහස කරුණු පැහැදිි කර හම හන ප්‍ර්නවට උත්තර දීලා මෙ පන්සිය දෙනම් සෝවාන්ගෙනවා. කොට ාගිතු හස දැන්දන්නවා මගේ ඉරුදිියෙෙන් මෙහාට එක්කරගෙනාපු අයට දැන් තනිතනියම තමතමන් ඉරුදිියෙෙන් ඇඩ පුලුවන්. එඳ මන් තවත්ති එකෙ තේරුමක් නෑ කියලා උන්වහසලට තවත් පොකුණන නරබන්ඩ ඉඩ කියයලා භාගිතන් වහසේ හිමාලිට වැදලා සඳහන් කරනවා යොදුන් හැටක් විතර දිග. රත්තරම් පරෝතයෙකඩ බාගිතන් වහස වැඩහිටී. එතර මේ රත්තරං පරුවත රිදී පරුවත මැණික් පරුවත බ්‍යවපිටත හිමාලේ මේ වගෙන්ම සමන් විතයි හිමාල පරුවතය අන්න ඒ රත්තරං කඳුවල තමයි රන්ගුහාතියන්නේ ධර්මී බුරු ලේලනෑනෙ කොහෙවත්. ඉතින් ආගේ රන් ගුහාාවල තමයි මේ කේසර සිංහෝ ජීවත්තෙන්නේ නත්තන් ක්‍රදී ගුහාල මැනිික් ගුහාාවල ජීවතයවා. එදට ඔු ආස්්චාරය ගැන කියලතියෙනවා. දවස් හතකට එක සැරයැයි දඩීමයෙන්. ගුහාාවට වෙලා නිදාගැන තමයින්නේ. දවස් හතකට සැරයක් නැගිටලා එලියට ඇවිල්ල ඇඟමැලි කඩල ඇඟ දූවිලි ගසාදාල්ල දූවිලරි නෑ රත්තරං ගුහාවි දවිලි නැහැ නමුත් ඇඟ ගසාදානවා එක සාමාන්‍යම මේ සහතාගේ සිරිතේ. කෑ ගහනවා කෑගහණට කලින් වට පිට බලනවා ම කඳු මුදුන් වොල ඇත්තු කුළු හරක් ඔය එලුවෝ වගේ සත්තු මේයි ගිහිල්ල කඳු බෑවුන් වොල තන කොල කන අගස් කොළ කනෝ සිංහ කෑ ගහනකොට හස්ති රාජය කුණත් බයයි එනිසා සිංහ කෑගැහුවොත් සිය ගනන් දාස් ගනන් සත්තුූ කඳු මුනින් පල හැට වැටි ැරෙන සඳහන් කරනයි සත්තුන්ට තියෙන අනුකම්පාව නිසා කෑගහන්නේ කියලා. සිංහ අ එක්කෙනෙක් ගොදුරු කරගෙන ආහාරයට ගන්න බව ඇත්ත. නමුත් මගේ ඒක හඬකින් දහස් ගැනක් මැරෙනවට කැමැති නැහැවගේ හින්දා සත්තුව එහෙම ඉන්නවා දැක්කොත් කෑගහන්නේ. සාමන්්‍යින් ගොදුර හයාගෙනයන්ට ලෑස්ති වෙලා කෑ ගහනකොට තුම් පාරක් කෑගනු. උම් පාක් කෑගහන කොට ඉ සඳහ කරන පලවෙනි පාර කෑගහනකොට ජලයෙන් ගොඩාපු සත්තු ජලේටමයනවා. වතරබොන්ඩ ආදී එළියට ඇවිල්ල ඉන්න සත්තු කැලේටමු දුවනවා වන වන වනාසයා පවිසන්ති. වනෙන් ආපු අය වනේටමයනවා. බිලේෙන් එලියට ආපු අයි බිලේටමයන එක සිදුරුවලින්. ගුහාාවලින් ආපුයි ඒ සිදුරු ගුහාාවලටම යනවා උන් හිටතැන් අහිමියෙන අ විසින්හ කෑ ගැහුබාම. දෙවනි පාරක් කෑ ගහනවා තුන්ගනි පාරත් කෑ ගන්නවා තුන්ගනි පාර කෑ ගහල තමයි ගොදුරුගාවට යන්නේ දෙවනි පාර කෑගෙව්ුවට පස්සේ හිතා ගන්න බෑ කවදත ගොදුරුවවෙන්නේ කියල තුංගෙනි පාරෑග හල ගොරගාවට යනවා ඇැබැයි සඳහන් කරනවා ගොදුරු වෙන සතාට තුම් පාරක් කෑගහනව ඇහෙන්න්නේෙ නෑ කියලා. එක වෙනශ්චරයෙක් නෙමෙයි මෙ සිංහයා ශබ්දයට වඩා වේගෙන් දුවන කෙනෙ. එනිසා තුංගනි පාර කෑගහලයි ගොදුරගාවට යන්නේ ගොදුරුවෙන කෙනාට තුංගනි පාරය ඇහෙන්න්ට කලින් එයා ගොදුරු වෙලා යොරයි පිනතිනි සඳහන් කරන්නේ. දුවන්ඩ පටන්ගත් හැම තුම් පාරක් ෑගහලා සැතපුම් ගානක් ඇත දුවලා නතර වෙලා කන්දිහාගනින්වලු තමන්ගේ හඬ තමන්ග කනටෙනක. කෑගහල දුවනවා තමන්ගේ හඬ පහු කරල දුවනවා. ඉතින් සීහ සූතරි හරි අපූරු විස්තරයක් තියෙනවා මෙයා කන්දක් උඩ ඉඳලා ඇතර පැනු. පයින ප්‍රමාණය සඳහන් කරලා තියනවා සාමාන්‍යෙන් කිලෝමිට හයක් තරං දුරට පයින්නවා. තේවගේමා. මේ සිහ පිඳු විේෂ විස්තරයක් භාගිතුන හසමයි කරන්නේ එවන් සිංහේ ක්‍රීඩා කරන්න පටන් ගත්තොත් එක මොනතරං ගාම්වීර ක්‍රීඩාවක් වෙනවා ඇත්ද එක කොයිතරං ආශ්චර්යමත් ඇද්ද සාරිපුෘත්තියන් වහන්සේගේ මේ ධර්ම දේශනා ක්‍රමයත් සිංහෙකුගේ ක්‍රීඩාවක් කා සමානයි කලකන් ඒ තරන් ආශ්චර්මත් දේශනාවිලාසය. ධර්ම දේශනාව නිමා කරලා ලක්ස ගනන් ප්‍රාණීන්ට ධර්ම අවබෝධය ලබලදීල භාගිතුන් වහන්සේළඟ නතර වෙලා පිරිින්වං පාණ්ඩ අවසරාර්ගෙන දැන් පිටත්වෙන්න්න අහදන්නේ. තමන් වහන්සගේ නිත්‍යය පරිවාර පන්සීයක් භික්‍ෂූන් වහන්සේලා සාාරිපපුත්තයෙන් වවාහසේළඟ ඉන්නවා බදුරජාණන් වහස ඟට ගිහිල්ල දනින් වැටිලා භාගිතුන් වහසේගේ සිරිපාදහතුව සාරිපුතයන් වහසේගේ අතිශය රතුපාට අත්ලෙෙන් අරගන්නවා කියල කියන්නේ.සාරිපුතයන් වහසගේ මේ අත්ලවල් අතිශයින්ම රතුයි කියල කියන්නේ. ඒය අත්ේෙන් අරගන්න ාගතු වහසගේ සිරිපතුල් දෙක. ත්තර කැස්බෑයකුගේ පිට වගේ වාගිතුන් වහසිගේ සිරිපතුල අපි කැස් බැව් දැකල තියෙනවන් පිට මුදුන් වෙලා නිතියෙන් ඉදිබුවන්ගේ කැස්බෑවන්ගේ භාගිතුන් වහසගේ ශරීරයේත් හත් පොලක මාන්සය උසයි පිටිපතුල් දෙකෙයි අත්ල පිට පැත්ත දෙකෙයි ැ අපේ නක් නහර වැල් පේනවා ඇයට කෝටු පේනවා එහේන්නේ භාගිත වහස. එට රුප් උරපතු දෙක දෙපැත්ත සහ භාගිතුන් වහසේගේ ග්‍රීවයේ නැත්තන් බෙල්ල මේ හත්පොලේ මාන්සේ මනාව වැඩිල පිරිලතින් සත්තුස්ස දෙ කියන ලක්‍ෂණයක් තියෙනවා කියන එකයි හත් පොලක් ඉස්සිලා තියෙනවා. එති ඒක නිසා තමයි සඳහන් කරන අර කැස්පෑවකුගේ පිට වගේ හැරියට පිටිපතුල් දෙක තනි කරම රත්තරම්පාටයි. ාගිතුන් වහසසි පැක් සැන සෙන්ඩ ජේත වනාරාමේ පොකුණට වැඩියහම පොකුණ ඉන්න සියලුම මත් සය කැස්බෑ ආදිි සත්තු සියලු දෙනාම ප්‍රත්තරම් පාට වෙනව කෙලෙකන්නේ. ඒගනි භාගිතුන් වහසගේ ශරීරයෙන් විහිදෙන කාන්තිය මුළු ජලතලී පුරාම පෙතිරලය නවා. සංසාරි කොයි විදිහේ පුුණේ රුද්ීෙන් ගැස් කරන්න ඇද්ද කියලා අපිට කවදාවත් තේරණිකන්නේ. සිරිපතුල දෝතිං අරගෙන සම්බාහනය කරනවා. කෙන්්ඩ දිහා ඉඳලම හාත්පස සම්බාහනය කරනවා. සම්බාහනය කර සසිප සඹ ාගිතන් වහසිගෙන් අවසර ඉල්ලනවා. ස්වාමීනී මේ සිරිපා දහතුව මේ විදිහට දෝතින් අරගන සම්බාහනය කරන්නඩ මේ සංසාරිම මොන තරං කාලයක් පෙරුම් පිරුවද කියල්ලා. අග්‍ර ශ්‍රාවක වෙන්ඩ ආරමිතා පුරපු කාලය මහාකල් පාසංකයකකුත් තවත් ලක්ෂයක්. ඒ කාලය කොච්චරද කියන කාරණාව මුළු ජීවිත කාලෙම කල්පන කරන්න ගියත් අපිට තේරෙන්නේ අපි උම්මත්තක වෙනවා විතරැයි. එත් තරම්ම දිගයි මහාකල්පාසංකයක් කෙල කියහැම. මහා කල්පයකට අන්තර කල්ප දෙසිය පනස් හයක් තියෙනව කියල කියලා. ඒ අන්තර් කල්පයක් ඇතුලේ මනුස්වර්ෂ කොච්චර තියෙනවාද අපි බාහිර ධර්මගන්තවල කියල තියෙනවාඇති මේ ධර්මගන්තවල සඳහන් කරලා තියෙන මේ ගනම් මිනුන් සමහරලාවට සඳහන් කරහම සමහරයි චෝදනත් කරනවා බුරු සංකයාලයකන කියනවා කියලා දිව පොත්පත්තුලින් හොයල බලන්ඩුවන යෙනවද නැද්ද කියලා තියනිසා අන්තර කල්පේක මනුස්්‍යවර්ෂ කොහොමද කියෙල කියේනවා. අසංකෙ අසූහාය ලක්ෂ හතලිස්දාහ. අසංකෙක් යන්නේ එකයි බිඳ එකසිය හතලි හක්නේ. එතකොට අන්තර් කල්පේක ආවිුෂ ප්‍රමාණය ගණනය කරලා මේ ප්‍රාග්ඥෝ ගන්නේ කරලා ලියල තියෙන ගනන්. මනුස්්‍යවර්ෂය එකයි බිඳු එකසිය හතලිහේ ඒවා අසූහාය ලක්ෂ හතලිස්දා. අන්තර්කල්පයකට අවෂයි මහාකල්පයක් සම්පූර්ණ වෙන්ඩ එවන් අන්තර්කල්ප දෙසය පනස්හයක් වෝනේ මහාකල්පය ඇතුළි එවන් අන්තර්කල්ප දෙසිය පනස් ඇත්වේ. එවන් මහාකල්ප එකයි බිඳු එකසිී හත ලිහෙකුත් තවත් ලක්‍ෂය එකක් පාරමිතා පුරල තියනවා ග්‍රශ්්‍රාවක වඩ. ඇති ඒ කාරණාව මතක් කරලමී කියන්නේ. මේ සිරිපා දහතුව මගේ දෝතින් අරගන්න මං මේ සංසාරී කොච්චර කාලයක් පාරමි පිරවත කියලා. බොහොම ප්‍රීතියෙන් භාගිතුන් වහසගේ සිරිපතුල් සම්බාහනය කරකර වන්දනා කරනවා වන්දනා කරලා බුදුරජාණන් වහන්සේගෙන් සමාාවල්්‍යනෝ ස්වාමීනී මෙතෙක් කාලයක් සංසාරී. ඇත මේ ජීවිත කාලිතුළ මංගතින් භාගිතුන් වහසිට සිද්ධ උනානම් කිසියම් වරදක් ස්වාමීනී මට සමාවෙන්ඩ කෙල කියනවා. බුදුරජාණන් වහන්ස සඳහන් කරනවා රහතුන්ට සමාවවශ්‍යනය රහතුන්ගෙන් වෙච්ච වරදක් නෑ එඳ සමාවදෙන්ඩ දෙයක් නෑ. භාගිතුන් වහසේගෙන් අවසර ඉල්ලගෙන. මේ වදිනකොට පින්නතින. එතන වදින හැටිත් කතා කරන්න වටිනවා මොකද මේ චුන්ද සූත්‍රය කියල කියන්නේ ඉතාම කුඩා සූතරය. මෙච්චර දිගට සාකච්ඡා කරන්න වෙන්නේ අට්ට කතාවයි ටීකාවයි එකතු කරගත්ත නිසා. ඔය දෙෙහෙමනත්ත මේ සූත්‍රය විස්තර කරන්න කරුණු නෑ කොම ත්‍රිපිටකේ කියෙලකෙන සාරන්සයෙනනි. එක විස්තර කරන්න අටකතාාවින් සාකච්ඡා කරන්න ඕන්නේ එති මේ සූත්‍රයේ අපි මේ සාකච්ඡා කරන්නේ ත්‍රපිටකැයි අට්ටකතාවයි ටීකාවයි තුනම එකතු කරගෙන ඉදි එතකොට මේ වැන්ද කියල කියහම වඳන්න කොහොමද කියල කියනවා මේ අපි පසග පිහිටෝල වඳිනව කියල කියහම අපි වඳින ක්‍රමය වැරදිී කියලා එතකට ඔප්පුනවා අපි කියන දිදන බිමතියන්්ඩෝන දෙවැලමිට බිමතියන් ෝනේ නලල බිමති යන්දවන හැබේ වර්තමානය අපි නලල බිමතියන ඔහුගක් අඩුයි අත්ලවල් දෙක මහපොළුව එලනවා එලල ඒ මත නලල තියෙනවා ඒ පසග පිහිටුවීම නෙමෙයි එද නල බිමනැහැනේ හැම වෙලා එම වඳින්දෝනේ මේ දසැගෙලි එකතු කරහම නෙලුම් පොහොට්ටුවක් වගේ පෙනෙන්ඩවන මයිර සහරලාට අපි දකින අත්ල තදක කරලා ඇංගි හේතු කරගෙන ඒ වන්දනා ක්‍රමයයාගේ කරන්නේ. දසගගේ ලියෙතු කරහම නිලුම් පොහොට්ටුවක් වොගේ හදාගණඩුවන්නේ. ඊලකට නලල බිමතියලා අපේ අධ්‍යෙක ඉස්සරහට දික්කරලා එෙළුම් පොහොට්ටුවක් වොගේ එකුතු කරන්නඕන. අතීතය වඳිනකොට එහෙම දෝත එකතුර දෝත දිගෑරලා. ගරු කටයුතු උතුමන් වහන්සේගේ පතුල සම්බාහනය කරකර තමයි වලින් එකක තමයි වඳන ක්‍රමය ධර්මයව ගන්න ලතින් රජවරු සිටි මෙැතියමතිවරු වගේීම මේසාසනයේ රහතන් වහන්සේල පවා එහෙම වන්දනා කරනකොට නමත් කියනවා. නාමං සාවිත්වා නමත් සඳහන් කරකර වදිනවා ොල් රජරුවන්ඳදින්න ස්වාමීනි ම කොසල් රජවෙමි ස්වාමීනිි මම කොසොල් රජවෙමි ස්වාමීනි මම කොසොල් රජවෙමිකී කියවදිනවා අන්්‍යා කොන්්ඩන්ජයන් වහන්සේ පිරිනිවන් පාණ්ඩ අවසර ඉල්ලඩවිල්ල භාගිතන් වහසගේ සිරිපතුල් සම්බාහනය කරකර ස්වාමීනි මම කොන්්ඩංජවෙමි ස්වාමීනිි මම කොන්්ඩංජ වෙමි ස්වාමිනිි ම අංඥා කොන්්ඩංජ වෙමිකේ කිය වන්දනා කරනවා නමත් කිය කිය තමයි වැඳල තියනෙ තමන් කවුද කියලා හඳුන්වා දෙමින් වදිනවා. එති මේ කාරණවල් පිනිතින කතා කරනකොට තවත් බොහෝ කරුණු ඉස්මත් වෙනවා. ඇයි හඳුන්වාද භාගිතුන් වහස අඳුරන් නැද මේ විල් නික සොල් ජීරු කියලා. අඳුරනවා දන්නවා මේ ප්‍රකාශ කරන්න ලෙන්ගතු බව. හිතවත් බව තව තවත් අහවුරු කරල මේ කිය. න්න ඒක නිසා තමයි අපිටත් කියන්නේ භාගිතුන් වහසළඟට යනෙකොට හිස් වැසුම් පලඳින්න්න එපා කියලා. භික්‍ෂූන් වහසලට නමුත් චීවරයේ උභ්‍යාන්ස කරලා භාගිතුන් වහසේ ගාවට අන්්ඩිපා කියල කියන්නේ ගමට යනකොට නොකරයන්ඩපා භාගිතුන් වහස ළඟට යනකොට හැම වෙලා මේක උුරයක්ක් ගවෘර්ත කරන්නඕන එල්ලෙන් අතුකම උගදමී සම්පූර්ණය ඇඟ වවාගෙන ගිහම අඳුරා ගැනීම අපහසුන්නේ. දිකට කාරණා ගොඩක් අට කතාව කියල තියෙනවා. මුලාශව තියෙනවන තර. ඉලකට අපි ඔෝයේ මොකවාඩන් පැළඳගෙන යන්්ඩපා කියනවා. ම මේකල අපි ගැනීම මක්ස් පලඳදිනවා කියල. එහෙම පැළඳ ගත් හම් අපිට උන්නත් සමහර කෙනෙක් අඳුරන්ඩබෑනි ඉදර අන්ුරනද කෙහත්ි ෙන කට ගැ වුත් න අුර ගණඩ පුළුවන් කිය. ාගිතු හසකගට එහෙම අන්ඩපා කෙල කියීම සම්පූර්ණයෙන් හිස වහල ය අන්්ඩපා කෙලකීම. ඒ භාගිත වහස සම්බන්ධයෙන් දක්වන අපි ඉතින් ලෙන්ගටකම. මේවාගේ කරුණු රාශියක් පැදිි කරන මේවා ඇර වැඩියේ කතා කෙරෙන් නැත්තේ මේවා අපේ ශාසනය අපි දැනගතයුතු මූලික කරුන්. ඒ නිසයි මෙ ප්‍රසිද්ධියැන වැඩියේ අහන්ඩ නොලැබේ නේ නිසා අමුතුයෙන් උගන්ඩන්න්න ෝලට දේවල්නිමේ. නමුත් වර්ධමානය පේවා දන්නෙ මනැති දේවල් බවට පත්තේලා. ඉේ ඒ වාාගිතන් වහස හිතවත් බවත අහවුරු රීම තමයි මේ කරන්න නමත් කියලවඳිනවා. ඉති එහම වන්දනා කරකර භාගිතන් ව හස සඳහන් කරනවා. ස්වාමීනී මේ සිරිපත්තුල මෙහ මාරං වඳිල්ල මංමන තරන් දුක්කින්දද. නොමුත් ස්වාමීනී එ දුක් විඳල බාගිතන් වහස මුුණගැහිලා අග්‍රශ්්‍රාවක තනතු රාගන භාගිතුන්හසේගේ ඇසුරි මං සම්පූර්ණ සසරෙන් අතමිටවා. ස්වාමීණී දෙම්ම සංසාරයෙන් සමුගන්න යන වෙලා. ඒ සමුගැනීම සඳහා මට අවසර දෙඩ කෙල ඉල්ලීමයි මේ කරන්න හදන්නේ. ඉනිසා සඳහන් කරනවා කල්ප ලක්ෂයකට අධික වූ අසංකෙයියක් සම්පූර්ණ කළා. ප ලක්ෂයකට අධික කියලගැන්නේ මහාකල්ප ලක්ෂයකුත් ඊට වැඩියෙන් තවා සංකෙයකුත් මහාකල්පෝලින් සම්පූර්ණ කළ මම ඒක නිසා ස්වාමීනේ එ සියල්ල සම්පූර්ණ කරලා මං භාගිතු වහසමුණ ගෙවුුණා මේ සංසාරයේ මං භාගිතු වහස ළඟින් ඉවර කළා දෙමං සදහටම සමුගණ්ඩයි සූදානං වෙන්නේ නැවත මේ සංසාරයේ කවර කවුම දාකව මට භාගිතන් වහසේ ආයයි මුණ ගහෙන්නේ නෑ. භාගිතුන් වහසට මම් මුණ ගහෙෙන්න්නේෙත් නෑ. මට භාගිතුන් වහසසි මොුණ ගහෙෙන්න්නෙත් නෑ මේක ස්වාමී නි මගේ අන්තිම දැකීමයි. එහම කී කිය තමයි වාගිතන් වහසිට මේ කරුණු පැහ කරුණු කිය කියවන්දින්නේ යම් තැනක නැවත ඉපදෙනවා රැස්සෙනවා ආශ්්‍රය කරනවා කියල දෙයක් න නෑ ඒ පිළිබඳව විශ්වාසය. ිඳිලගිහිල්ලයිතියෙන්නේ. ස්වාමීනී ආය යම් තැනක මං උපදිනවා කෙල මට විශවාසයක් නෑ. භාගිතුන් වහන්සේ මට මුණ ගහෙනවා කිය විශවාසයක් නෑ. එ විශ්වාසය දැම් බිඳලීවරයි. එකනෙ කෙලෙස් ඉවර කරල නිසා ආය එහෙම උපදිනව පිළිබඳ විශ්වාසයක් ඇත්ත නෑ ස්වාමීණී. පෙරුම් පුරණ කාලීදී විශ්වාසයක් තියෙනවා මේ විදිරට සිල් රැක්කහමු. මේ තරන් සමාධයේ වැඩුව හම, මේ විදිහට ප්‍රඥාවක වැඩුවහම, මේ විදිහට ප්‍රාර්ථනාවක් කිරුවහම පිරිසත් එක මහබෝසතන්නන් වහස එක එක් වෙන්ඩ ලැබෙනෝ කියලා. ඒ පෙරුම් පුරණ කාලේ. මහබෝතාාණන් වහන්සේ ඇසුරේ ඇසුරේ පිටුපස්සෙෙන් ඇවිල්ලා. ලෞතුරා බුදුවෙන කාලි උන්වහසේ ඇසුරම සසරෙන් බිදෙනව කියලා. ඒ වෙනුවෙන් පාරමිතා පිරවා. ඒ වෙනුවෙන් සිල් රැක්කා. ඒ වෙනුවෙන් කැපකිරීම් කලා. නොදැ සිල්ල ඉවරයි දැන් ආය ඒ වෙනුවෙන් රකිඩ සීලයක් මට නෑ ආය කරන්න කැපකිරීමක් නෑ මං ඒ සියල්ල ඉවර කරලයිති. එනිසා සඳහන් කරනවා එහෙම විශ්වාසයක් තියෙනවා මැරෙන්ඩ කලින් ඒ ඒකානෙ නොත් දැන් එහෙම විශ්වාසයක් විශ්වාසයක් නෑ. ඒක කියන්න පින්නතන තමන්ගේ ඥානයටම ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. නැවත ඉපදීමත් නෑ. නැවත සමාගමයක් කොයින්ද නැවත කිසි කෙනෙක් එක්ක ආයවී සංසාරි සම්බන්ධකං ගොඩ නගන්නෙ නෑ කියන එක මේ කියන්නේ. එනිසා නොයෙක් ලක්ෂ ගණන් භාගිතුන් වහන්සේලා පිවිස. අජරං අමර පනති මේකා අපි අජරං කියල කියනවා. නිනට කියන නමක් අජර අජර කියලකම වැරදි අජර කලකයන්වනෑ අජර කලිකෙන්නේ ජරාවක් නැති අජර කියලකයමඒ අරමුණක් එන්නේ අජරං අමරන් අමර කියලකන මරණයක් නැති එනම් ජරාවට පත්වීමක් නැති නැවත මරණයක් නැති ඒ අතිවතුම් නිවන මම ශාක්ෂාත් කලා ස්වාමිණි කියලයි මේ කියන එනන් දැන් රහතන් වහන්සේගේ මංගල්ලයට සමවදින් න්නැයි මේ හදන්නේ මකන්ද රහතන් වහස මංගල්ලේ එ මංගල් තමයි අනුපදිසේෂ නිර්වාණ දහත්වයෙන් සදහටම සංසාරයෙන් සමුගෙනීම. නිර්වාණ දහතු දෙකයි. සෞපදිසේෂ නිර්වාණය සහ අනුපදිශේෂ නිර්වාණී. මකද සෞපදිශේෂ නිර්වාණය කෙළක කියන්නේ. සෞපදිසේෂ නිර්වාණයට පත් වනා කළකෙන රහත්වෙනව කියෙනකයි. රහත් වෙනවත් එක්කම තමන් පිරිනිවන් පැවි නැතිවුණට අනාධිමත් කාලයක් සංසාරයේ තමන් තුළින් මහටගත්ත තමම්ම උපදවාගත්ත නිමත් නැති කෙලෙ සියල්ලම පිරිනිව පපාන. නිවම පනවා කෙන උපදින්න කියන එකන. ඒ කියන්නේ මේ චිත්ත සන්තානයේ තුළ නැවත කවර කවම දකවත් ලේස ධර්මයක්ක් උපදින්නේ නැති තරමටම චිත්ත සන්තානී කෙලෙස් විනාසම කරලා දැම. ආය කෙලෙස් උපදින්නේ නෑ. ඒකට තමයි කියන්නේ සෞ්පදිසේෂෙන් නිර්වාණයෙන් කියලා. ඒ වනාට ශරීරීතිීනවා. ලෙඩරෝග හැදිනවා. වේදනවල් දැනෙනවා. උවහසේ තාම වැඩඉන්නවා නිබ්බානං පරමන්සුකන් අපික ඇනි මේ ලෝකෙ තින පරම සැපය නිවනයි ඒ පරම සැපය හොයා ගණන්ඩ රහත් වෙඩම වෙනවනි එනම් රහතන් වහන්සේට සෞ කෙලෙස් නැසුවට පස්සේ ඒ උතුම් නිර්වාණයට යන්ඩ ඉක්මං කරන්න හිතෙන් නැද්ද. ඉක්මනට ඒ නිවනට යන්ඩෝන කියලා. ක්මං කරන්න හිතෙන් නැත්තේයි. කෙලෙස් නැතින්ද. නිබ්බානං පරමං සුකන් ඒ පරම වූ සුකහියට දැන් ඇතුල්ලෙන්ට නියෝනි එහ දැන්ඒ පරම සුකහයටට අන්ඩ න සියදි විහානි කර ගණඩුවත් වෙනවන්නේ. ඉක්මනට යන්ඩ ඔන්න ඉදැන් සියදිවිහානි කරගන හරි ඒ නිවනට මංගල්ලියයට සමවදින්ට කෙල දන් තහාාවක්ති නොද නෑන පින්න තන්හා නැති කරලා න. ැ ඒ සැපය විඳින්ට ඕන කියන තන්හාාව දැනෑ. ඒහින්ද කවද හරි ස්වභහාාවයෙන්ම ආයුෂයවර වෙනකං ලෝක සත්වයායට හිත වැඩ සලසමින්න් වහස වැඩනවා. කිස්සි ම රහතන් වහසෙනම සියදි විහානිකරගත්ත කියලාහන්නේ ගැන් කෙලිස් බකුත්නෑ. කවද හරි වයස ඉවර වෙලා හෝ කරුමයක් පලදී ලහෝ ජීවිතයෙන් සමුගන්නකම්ම උන්වහස මේ ජීත වැඩීම. ඒක හතන් වහසගේ ස්වභහාවය එනිසා මේ අජර වූ අමර වූ අමර වූ නිවනට යන්න සූදානන් වෙන වෙලාව. ඒකට සමා අවසර ඉල්ලට හද එම ධර්ම දේශනාවට තියනෙන කාලයේ නිමා වෙලා තියෙන සාරිපුත්තයන් වහන්සේ භාගිතුන් වහන්සේෙන් අවසර ඉල්ලගෙන නාලක ග්‍රාමයට වැඩම කළ හැති තමන්ගේ අම්ම අ සම්මා ධිට්ටියට අරගත හැට. මේ අදී කරුණු ගොඩ මේ සූත්‍රයෙන් අපිට තව පැහැදිලි කරනවා. අපි ඉදිරි දේශනාවක ඒ කාරණාව නැවත සාකච්ඡා කරමු චුන්ද සූත්‍ර දේශනාව ඇසුරින් සිදුකරගත් සිදුකරනු ලැබූ හයවෙනි ධර්ම දේශනාව මේ විදිහට අපි නිවාා කරමු. වින්නතනියාදද ධර්ම දේශනාවේ දායකත්වය දරුන් ලබන්නේ මේ ගඹ පාර ිය ගොට පදිංචී ශ්‍රයාණී ගුණවර්ධන මහත්මිය ප්‍රයාාණී ගුණවර්ධන මෙනවී ඇතුළු පවුලි සියල දෙනා විසින්. උතුම් අරමුණ හරිචට් ගුණවර්ධන පියාණන් ජූලි දාසයවෙෙන දිනට නිදන ප්‍රාප්තියට පත්වෙලා වසරක් සම්පූර්ණ වෙන නිසා ප්‍රියාණන්ට පුුණ්්‍යාන මෝදනා කිරීමත් අනුලා විතානගේ මෑණියන් සුගතදාස විතානගේ මාම සංසාරගත සියලු මළගිය ඥාතීන්ට මේ පින් අඩුනැතුව අනුමෝදන් වේවා ධනුක දර්ශන පුතන්ුවන්ටත් ජූලි මස විසියෙක් වනදින උපන්දිනය සමරණ ශහිනිී දිල්මිදියණියයටත් ප්‍රයාණී ගුණවර්ධන සහ ප්‍රියන්ත ගුණවර්ධන දෙපලටත් මෙ උතුම් පිංකමට සහභාගි වූ අනික් සියලු දෙනාටමත්. තොනරුවන්ගේ හාශිරුවාදයෙන් නිෙදුක් නිරෝගි භාාවයේ ්චිරජීවනය සැලසේවා පෑලියගොඩ ගංගාරාම විහාරස්ථානයේ විහාරාධීපති අවසරයි ඥානවිමල ලොකු හාමුදුරුවන් වහන්සේට පෑලියගොඩ විජේවර්ධනාරාම විහාරස්ථානයේ අවසරයි සාරධපඩි හාමුදුරුවන් වහන්සේට සහ අනික් සියලූම ස්වාමින් වහන්සේලාටත් මේපින් අනුමෝදංවේවා මේ අවස්ථාවට සහ භාගී වෙන මීගොඩ අපි දසසිිල් මෑණියන් වහන්සේලා සියල් දෙනාටමත් ප්‍රත්නත්්‍රී ආශිරුවාදීෙන් නිදුක් නිරෝගි භාවේ චිරජීවනීම සැලසේවා. දේශකයන්නන් වහන්සේටත් නිදුක් නිරෝගි බව සල සේවා කියලා. සැදැහැති දායික පින්වත් පිරිස ආශිරුවාද කරල පුුණ්්‍යානු මෝදනනා කරනවා. දායික පිරිස පුුණ්‍යාණුමෝදනා කළ මියගිය සියලු මඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ආශිරවාද කළ ලොකු හාමුදුරුවන් වහන්සේ ප්‍රධහන මහා සංගරත්නය සියලු දෙනාටමත් සිල්මෑ නිවරුන්ටත් සහභාගිවුණන ලොකුකුඩා හැම කෙනෙකුටමත් ධර්මශ්‍රවනය කළ ලක්වැසි ලෝ වැසිස් සියලු දෙනාටමත්. මේ උතුම් පුුණ්්‍යශක්තියත් ආශිරවාදත් හේතුවේවා. නිදුක් නිරෝගි භාවයේ ච්චිරජීවනය සැලසේවා. ෙක් ප්‍රාර්ථන කළ අකාර ප්‍රාර්ථනය බෝධෙන් අම මහන්නිිවනින් සැනසි මට පත්වීවා කිය ප්‍රාර්තන කර ආක සටහාච බුම්මටठා දේවා නගා මහිද්දිිකා punyaන්ang අනුමෝත්වා චරරක තුළකසාසන දේවෝ වසතු කාලේන සස්්‍යය සම්පති හේ තුච पीतो भवतु लोको राजा भवतु दम्मिको।